පිළිගත්තා. එහෙමයි එහෙමයි නෑ ඒක කියලා ඒ ඔ මෙහෙනින් නැත්ේ ඉතිරයි. ඒක පරයන්ක විතරක් නෙමෙයි කියලා අපි කියන්නේ බුදුන් වහන්සේ ඒක තමයි අපි කියන්නේ මේක මේ අරමුණ සත්‍ය දකින තැනත් වෙනවා කියලා කියන්නේ එහෙමයි. ඊ අරමුණේ සත්‍ය දකින තැනත් ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියන අර අර ප්‍රීතික ස්වභාවය තියෙනවා. එහෙමයි. අර අපිට දැන් කතා කරන අයගේ අපිට ඒ සාකච්ඡාවලදී ඒ අය අපිට කියන ඒවා අපිට දාලා පෙන්නත හැකි. මේ බලන්න මේ ප්‍රීති සුඛ අවස්ථාව නෙමෙයිද කියලා. මේ මෙයා හිතට එන අරමුණේ අහලා දාලා පෙන්නත හැකි. බලන්න දැන් මෙයා මේ සාකච්ඡාව තුළ කියන්නේ මොකද්ද? අරමුණ දකින්න. අරමුණ දෙකතේ කියන්නේ පුදුම සැහැල්ලුවක් දැනෙන. කියන්නේ මොකද්ද? පුදුම සැහැල්ලුවක් දැනෙනවා. කලින් තරම් කම්පණය වෙන්නෙත් නැහැ. කලින් වගේ ගැටෙන්නෙත් නැහැ. එකපාරම මේ කියන්නේම මේ ධ්‍යාන මට්ටම් ටික පවු කරගෙන යනවානේ. ඒ එන්නේ වේදනා සංඥා නිරෝධයට නේ ඊට පස්සේ. ඒ කියන්නම ඊට පස්සේ එතනට නේන්නේ කම්පණය වෙන්නේ නැහැ කියලා නේ බාහිරට. එතකොට යා මිදෙන එක නෙමේ කියන්නේ යන්නේ. ඒතුන් මේ බුදු සමය වගේ නෙමේ කියන්නේ. එහෙමයි. කාටවත් මේක කොහොමද ඒක තමයි අපි දැන් ඇත්තටම අපි මේ සාකච්ඡා කරන එක නම් ගොඩක් වැදගත්. මොකද එහෙමයි. අපි ගාව පුදුමාකාර තව කෙනෙකුට විමර්ශනය කරන්න හැකියාව තියෙනවා. මේ අපේ මේ හිතලුවන් නෙමෙයි මේ අනිත්‍යයටත් දැන් ප්‍රත්‍යක්ෂ වෙලා කියනවා. ඒතකොට ඒ අය කියන ඒවට මොකද කරන්නේ? ඒ අයගේ ප්‍රත්‍යක්ෂය දැන් අයින් කරනවා. දැන් අපිට ප්‍රත්‍යක්ෂය පැත්තකින් තියමුකෝ. ඒක අපේ ප්‍රත්‍යක්ෂයක්නේ. දැන් අනිත්‍යයට ප්‍රත්‍යක්ෂය දැන් මෙහෙණින් වහන්සේට යමක් ප්‍රත්‍යක්ෂ වෙනකොට මෙහෙණින් වහන්සේගේ ප්‍රත්‍යක්ෂය කාටවත් පුළුවන් ද නැහැ කියන්නේ. අපිට කරන්න අපිට කරන්න ඕනුනේත් ඒක. අපිට කරන්න ඕනේ දැන් මේක අපි එලි කරන්න හේතුව එකක් තමයි ඔක්කොම ටික දාන්න හේතුව හැමෝටම මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. කමක් නැහැ. අපිට කිසිම උද්දච්චයක් මාන්නයක් නැහැ. අපිට ඔය කියන කෙලෙස් ඒවා මේ වැඩකුත් නැහැ. අපිට නාම රූප වැඩකුත් නැහැ. අපිට පුජ්‍ය චරිත හදන්න අවශ්‍යත් නැහැ. කිසි දෙයක් කරන්න කොයි වෙලාවෙ හරි අපිත් ඔය උස්ම ටිකයි මෙන්න මේක එලි කරලා දානවා. ඕන කෙනෙක් මේක ප්‍රත්‍යක්ෂ කරගෙන තමන්ගේ දුකෙන් මිදෙන එක වෙන්න ඕනේ. තම තමන්ගේ කටයුතු කරගන්න එක. ඒක සුදුසු කෙනා කරගනි. අපේ යුතුකම අපි කරා ඉවරයි කියලා අපි ඒකම තමයි අපේ අදහස තියෙන්නේ. අපිට වෙන අදහසක් තිබුණේ නැහැ. අපිට වෙන මේ පුජ්‍යල අදහස ඒවා මේ අපි මොකක්වත්ම නැහැ. අපිට සත්‍යයලි කරා ඉවරයි. අපේ හුස්ම ගියා හරේ ඒක වෙනම කටයුත්තක්. ඒක සබදාම මේක මේ කටයුත්ත මේක ඉවරයි. ඔච්චරයි. ඕන දෙයක් කියපුවා කියලා. දැන් අපිට දැන් මේනින් වහන්සේ වේවා කවුරුන් හෝ වේවා අපිට ධර්මයේ පැහැදිලි කරන්න කිව්වොත් අපිට ඇත්තටම ඊට පස්සේ කෙනා කවුද කියලා ඒ කියපු කෙනාවත් අදාළද? දැන් අපිට ඉස්සරහට ඇවිල්ලා බුදුන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වට පස්සේ ඔය වක්කලි කුණු ශරීරයක් ගහ බලන්නේ මොකද කරන්න කියලා ඇහුවාගේ දෙයක් තමයි අපිත් කරන්නේ. එහෙමයි. අපිට වැඩක් නැහැ. ඊට පස්සේ ආ ජනාධිපති වුණා. දැන් ධර්මේ නම් කියන්න කිව්වේ ජනාධිපතිතුමාත් ඒකම තමයි කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ මෙතන පුජ්‍යල කතාවක් නැහැ. මෙතන මෙහෙණින් වහන්සේ කියලා කෙනෙකුත් අපිට නැහැ. අපිට ධර්මයේ මේ ආරයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කිව්වොත් ධර්ම දේශනා කරනවා. එහෙමයි. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ධර්මයට ගලපලා දෙන්න කියලා ඒක ධර්මෙත් පෙන්නන ඒ ප්‍රශ්න. ඒක මෙහෙමයි. ඒක කරන්න පුළුවන් හැකියාව තියෙන පොත් බලලා නෙමෙයි ප්‍රත්‍යක්ෂතාවයක් අපි ගාව තියෙන. අපි එතනින් තමයි ඔව් දැක්. ඔකේ. අනන දැන් මුල අපි දැන් ගොඩක් දැන් හිතගහලා ගොඩක් තියෙනවා දැන් මොකට සාකච්ඡා කරන්න දිනවා දැන් මම කරගෙන ඉන්නකොට දැන් මේ හැම එකක්මත් දකින්නවා. ඒ කියන්නේ මේ කරන බව හිතන බව දකින්න අපෙන් බව දකින්නවා. මේ දැක නොකර ඉන්නවා නෙමෙයි නමුත් ඒ දේ කරනවා. එතකොට තව කෙනෙක් මගෙන් අහන දැන් වාසී මේ එහෙම නම් කොහොමද සිතිවිල්ල මං කියලා හැබැයි මම මේවා සිතිවිල්ල එනක මං දකින්න උත්සාහගෙන ඉන්නේ නම් ඉන්නේ කියලා එතකොට තව කෙනෙක් හරි කියනවා ඒ දකින්නවා නම් ওই සිතිවිලි වලේ කොහොමද ඉන්නේ කියලා මං කෝ ඒ ඉන්නේ එකක් නෙමෙයි ඒ ඉන්නේ නැතුව නෙමෙයි මේ එනවා නමුත් මං ඒක දැක සිහියෙන් එතකොට මම වැඩ කරන්නේ ඒක එහෙමනේ ඔතන මෙහෙණින්නාසේ ඔය කියන විදිහෙන් තමයි ඒක වෙන්නේ මෙහෙණින්නාසේට වෙන දේ මෙහෙණින්නාසේ ඉදිරිපත් කරනකොට අනිත් කෙනා ගන්නෙ එයාගේ කෝණේ ඒ කියන්නේ මෙහෙණින්නාසේ දැන් මෙහෙණින්නාසේට අවදියක් තියෙන්නේ එහෙමයි ඒ ඥානෙ අවදි වෙලා තියෙන්නේ ඒ කියන්නේ සීලක් අවදි වෙලා තියෙන්නේ ඒ අවදිය යාට නැහැ ඒකයි යාට නැහැ දැන් ඒකට අවදියක් නැහැ දැන් මේ අපිට දැන් මේ සාමාන්‍ය විදිහට අපි කතා බහ කරනවා වැඩ කරනවා සේරම නමුත් අපේ අවදිය නැති වෙලා නැහැ අපි අවදිය කින්නේ අපිට කිසිම ගැටලුවකුත් නැහැ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මේවා අපේ සිතුවිලි නෙමෙයි බලනකොට ඒ වගේ ක්‍රියාවලියක් වගේ එහෙම එකතර ගොඩ වැඩක් කරලා ඉවරයි කිසිම බරක් නැහැ ඒක තමයි ඒක තමයි කියන්නේ මෙතන මෙහෙනින්නවාස අපේ තියෙන අවදියයි මේ තියෙන්නේ
දැන් අපිට දැන් මේක පුදුම හිතෙනවා. දැන් ඔය මේක දැන් කතා කරනකොට තව කෙනෙක් හිතනවා දැන් එහෙනම් කොහොමද ඒක කියන්නේ? එයා හිතලා නේ ඒක කියන්නේ. එතකොට අනිත් කෙනා එයා හිතනවා. එතකොට එයා කියන්නේ එහෙනම් මේ සිතුවිලි වලට රිංගන්න එපා කියලා. එහෙනම් එයා සිතුවිලි වල රිංගලන්නේ නැහැ. අර කියන්නේ. එතකොට අපිට දැන් එහෙනම් ඉතින් සාරිපුත්‍ර හිමියන්ට කතා කරන්නත් බෑ කාත් එක්කවත්. පොඩිත හිමියන්ටත් බෑ. බුදුන් වහන්සේකත් ධර්ම දේශනා කරන්න බෑ. මම එහෙමම කිව්වා. එහෙනම් ඉතින් බුදුහාමුදුර කියලා නේ කතා නොකරින්ද අරිංජි දානා සූත්‍ර වලින් නේ අපිට ඉන්න වෙන්නේ. කතා නොකරින්ද. ඒකට මේ උත්තරේ දෙන්න ඕනේ හැබැයි මෑණින් වහන්සේ එතන ඉන්නේ මේ. ඔකට උත්තරේ දෙන්න ඕනේ අවදිය කියන එකෙන් තමයි අපි අවදිය කියන්නේ සිහියක් තියෙන්නේ. ඒ සිහිය ගොඩාක් දියුණු වෙනවා. ඒ සිහිය දියුණු වෙන එක තමයි නිවන් මඟ. එතනයි ඥායස්ස හැමතිස්සම සුතමේ ඥානේ. අරක පෙන්වන්න ඕනේ ඥානතෝ පස්සතෝ කියන එක. හැමතිස්සම මේ ඥානතෝ පස්සතෝ කියන්නේ අපිට දැනෙන එකයි අපිට හිතන එකයි දෙකක් කියන එක. ඒතකොට අපිට හිතපු එක වෙනයි. ඒක හිතපු බවට දැනෙන එක වෙනයි. අර අපි කියේ විත්‍ය දකිනවා. විත්‍ය දැකපු බවට 100ක් තියෙනවා. අපි කතා කරනවා කතා කරපු බවට 100ක් තියෙනවා. 100ක් තියෙනවා. ඒතකොට 100 හැමතිස්සම අපේ නිවන් මඟ. එහෙමයි. එතකොට ඒක තමයි ඥානෙ. ඒ සුතමේ ඥානෙ. සුතේ කියන්නේ අපි දැනගන්නවා. ඥානෙ තමයි ඒකට 100කුත් තියෙනවා. ඒක සත්‍ය නම් සත්‍ය බවට 100ක් තියෙනවා. යථාභූත ඥානෙ. එතනම ඒක මේ සිතේ මේ සත්‍ය දකින්න එක. එතනම යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒකයි මෙතන වචන දෙකක් තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය යථාභූත ඥානය නිවන කරා ගෙනියනවා කියන්නේ. එහෙමයි.